අයවන අල සියලුම දෙනාම අපේ මේසන් ෆැමිලි එකට බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක ඇත්තටම වීඩියෝ එකක් විදිහට අරගන්න හදපු එකක් නෙමෙයි. නමුත් මට මෙහෙම හදන්න පටන් ගන්නකොට හිතෙනා සෑන්ඩ්විචස් හදන එක වීඩියෝ එකක් විදිහට කරා නම් හොඳයි නේද? ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න අයිඩියා එකක් ගන්න කියලා. ඉතින් මෙන්න මෙහෙමයි මම ගෙදර සෑන්ඩ්විචස් හදන්නේ. ඉතින් මේක අර පිළිවෙලක් කියලා මෙහෙම හැම දේවල්ම දානවා එහෙම කියලා දෙයක් නැහැ. මට ඒ වෙලට තියෙන දේවල් වලින් මම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් ගෙදර තියෙන මොනම දෙයක් පාවිච්චි කරලා මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අද මම මේ විදිහට අරගෙන තියෙනවා කැරට් ගෝවා, ඊට පස්සේ ලූණු පෙති ටිකක් කපලා තක්කාලි, ඊට පස්සේ මට සලාද කොළ තිබුණා. ඒවෙන් ටිකක් පාවිච්චි කරා. ඉතින් තව මේ විදිහට ඔම්ලට් එකක් හදාගත්තා. මම මේ ඔයාලට පෙන්නන්නත් ඕන නිසා තමයි. නැත්තම් මම මෙච්චර ඩීටේල්ස් ওই විදිහට මේව කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තව චිකන් ඔයාලට ඕන විදිහට ගන්න පුළුවන්. ඔයාලා කරි එකක් හදලා තියෙනවා නම් ඒකෙන් පොඩ්ඩක් කෑලි වලට කඩලා අරගන්න. නැත්නම් ඩෙවල් එකක් විදිහට හදාගන්න. නැත්නම් ඔයාලා සෑන්ඩ්විචස් හදන්නම කියලා ඇස්සෙනවා. ඉතින් පොඩි චිකන් කෑලි වලට කපලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා සෝස් ටිකක් දාලා අරගන්න. දැන් මම මේ ලෑස්තිනේ පාම්පෙති ටික පොඩ්ඩක් ටෝස්ට් කරගන්න. ඉතින් මෙහෙම චුට්ටක් අර කර වුණාම ඒක රසයි. ඒකයි එහෙම කරන්නේ. ඉතින් මේකට මේ වගේ පොප් අප් ටෝස්ට් එකක් මම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ගාව තියෙනවා නම් එයා ෆ්‍රයි එකක් එයා ෆ්‍රයි එකට දාලා ගන්න. ගොඩක් වෙලාවට මම එයා ෆ්‍රයි එකට දානවා පාම්පෙති 5ක් දැම්මට පස්සේ එකපාර මට ඒ විදිහට කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලට එහෙමත් නැත්තම් ඔයාලගේ ෆෑන් එක තියෙනවානේ. ඔයගොල්ලෝ මේ ඔම්ලට් හදන වගේ ඒකේ පාම්පෙති දෙපැත්ත දාලා ගන්න. නැත්තම් ග්‍රිල් එකක් තියෙනවා නම් ඒකේ උනත් කමක් නැහැ. ඔයාලට පහසු විදියක් මේකක් මම අවශ්‍ය කියලා නැහැ. නැත්තම් අවන් එකේ හරි චූටි ටයිම් එකක් පොඩක් අවන් එක රත් වෙන තියලා ඒකට දාලා පොඩක් පාම්පෙති දෙක කර කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ලොකුවට ඒ කියන්නේ හිතන්න එපා මේ දේවල් මොනේ කියලා. එහෙම නැහැ. ඔයාලට තියෙන දෙයකින් මොකක් හරි පොඩක් පාම්පෙති දෙක කර කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. රොටි තැටියක් උනත් කමක් නැහැ තියලා පාම්පෙති දෙක පොඩක් කර කරගන්න. අද සෑන්ඩ්විච් එකේ තියෙන විශේෂත්වය මට ඔයාලට කියන්න මතක වුණා. අද මම මේක හදන්නේ අලිගැට පෙර එකතු කරලා. ඉතින් මෙහෙම අලිගැට පෙර එකතු කරලා හදපු අය ඇති. හරිම රසයි අලිගැට පෙර කියන එක. සෑන්ඩ්විචස්, සැලඩ්ස් වගේ දේවල් එකතු කරාම පුදුම රසක් එනවා. ඉතින් ඔයාලට පාම්පෙති වල මේ විදිහට බටර් ගා ගන්න පුළුවන්. මට බටර් තිබුණේ නැහැ. ඒක නිසා මම ඇස්ට්‍රා තමයි පාවිච්චි කරන්නේ මේ විදිහට. මේ තියෙන මම පොඩි අයට ස්කූල් යවන්න හදන සෑන්ඩ්විච් එකේ පේස්ට් එක. ඉතින් මේකට මම එකතු කරලා තියෙනවා බටර්, ඊට පස්සේ බිත්තර දෙකක් හරි තුනක් හරි පොඩි කරලා දාන ඒගොල්ලෝ වල ඉන්න ප්‍රමාණය අනුව. ඊට පස්සේ කැරට්, ගෝවා, ලුණු චුට්ටක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ගම්බිරිස්, ඔරිගානෝ ටිකක් එකතු කරලා සුවඳ එන්න. මයොනීස් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මාළු බිත්තර වෙනුවට මාළු එකතු කරන්න පුළුවන්. නැත්නම් බිත්තර තියෙද්දිම මාළු ගෙදර තියෙනවා නම් පොඩ්ඩක් කෑල්ල පොඩි කරලා ගන්න. ඉතින් එහෙම මේ දේවල් අවශ්‍ය කියලා නැහැ. ඔයාලට තියෙන දේවල් වලින් එකතු කරගන්න පුළුවන්. ඉතින් චීස් කෑල්ලක් නැත්නම් චීස් ස්ප්‍රෙඩ් තියෙනවා. චීස් ඊසි චීසි කියලා මම දැකලා තියෙනවා. ඉතින් ඒව ඕන දෙයක් මේකට මේ විදිහට දාලා එකතු කරලා ඔයාලා කැමති රස අනුව හදාගන්න. මෙහෙම හැදුවම හරි රසයි. ඒක මට ගොඩම තේරුණේ මම ස්කූල් එකේ බබාලගේ පාටි වලට මේව හදලා යවුවාම මට ඇවිල්ලා කියනවා යාළුවෝ ඔක්කොම කෑවා අනිත් කෑමට වඩා මේකට ආසයි කියලා. කෑව රසයි කිව්වා. එහෙම කිකිතින් ගෙදර ඇවිල්ලා කියනවා. ඉතින් එහෙම හදිත් සතුටුයිනේ. දැන් මම මේ චිකන් පොඩි කෑලි වලට කඩලා මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක අර අපි ඇඩ් කරන දේවල් වල මට නම් පිළිවෙලක් නැහැ. මම කැමති දේවල් ඒ විදිහට ඇඩ් කරගත්තා. ඔයාලා චුට්ටක් බලන්න එහෙම තියෙනවද කියලා. අතන මම නම් එහෙම ඒ ගැන දැනුවත් නැහැ. මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේ නිකන් පෙන්නුවේ කොහොමද ගෙදරදී සෑන්ඩ්විච් එකක් පහසින් හදාගන්න පුළුවන් විදිය. මොකද අපි ක්ලබ් සෑන්ඩ්විච් කියලා කඩවල ගිහිල්ලා කනකොට ඔයගොල්ලෝ දන්නවනේ කොච්චර ගණන්ද කියලා. ඉතින් ඒක නිසා මේ වගේ ගෙදර තියෙන දේවල් වලින්ම පහසුවෙන් මේ එච්චර ගාණක් යන්නේ නැතුව ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න පුළුවන් මේ විදිහට හදාගත්තාම. ඇත්තටම එක කෑම වේලකට මේක සෑහෙන්නම ඇති වෙනවා. මේ කියන්නේ මේ තව බත් කන්න ඉඩක් නැහැ මේ වගේ එකක් කෑවට පස්සේ. අනිත් එක දැන් මම මේ අතින් මේ විදිහට අල්ලන එක දැන් බලාගෙන ඉඳලා කියන්නේ පයියෝ බලන්නකො මෙයා අතින් තියලා අර පාන් අල්ලනවා, තද කරනවා, පොඩි කරනවා ඔහොම කියලා. ඇත්තටම මම මේක රෙස්ටුරන්ට් එකට හරි එහෙම හදපු කෑමක් නෙමෙයි. මම මේක ගෙදර අපිට කන්න හදපු එකක්. ඉතින් මම අත් දෙක හොඳට හොදලා ඉන්නේ. මම ග්ලව් එකක් යූස් කරේ නැහැ කියලා ඒකට වරි වෙන්න එපා. මොකද මට එහෙම රෙස්ටුරන්ට් එකට වගේ කරනවා නම් ඇත්තටම මෙහෙම ඒවා හරි විදියට කරන්න ඕනේ. ඉතින් එහෙම නෙමෙයිනේ මේක ගෙදර කන්න කරකපු එකක් නිසා එච්චර ලොකුවට මේවා මේ බලන්න එපානේ. අනිත් එක දැන් වෙන මම එකතු කරගත්ත මේක මේ 1000 Island කියන එක සලාඩ් වලට යූස් කරන එකක්. ඉතින් මම ඒකත් එකතු කරගත්තා මයෝනිස් වගේ මම ගෙනාලා තියාගෙන ඉන්නවා එක එක જાතිය අපිට ඔය සලාඩ්ස් හරි මේ වගේ සෑන්ඩ්විචස් හදනවා නම් හරි පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඉතින් මම ඒයින් පොඩ්ඩක් මේ විදිහට ස්ප්‍රෙඩ් කරලා ඒක උඩින් දැන් අවකාඩෝ තියාගත්තා මෙහෙම ලේ එකක්. ඉතින් අවකාඩෝ තියාගන්නවා කියන්නේ ඇත්තටම මේක චීස් වලට වඩා මන්ද මට නම් චීස් වලට වඩා හරිම රසයි කිරි රසක් එනවා පාන් වලට එකතු කරාම අලිගැට පෙර ඉතින් අරිකට පෙර දැන් මේ දවස්වල තියෙන නිසා ඕගොල්ලෝ මං කියනකට පොඩ්ඩක් අරගෙන මේ විදිහට හදලා බලන්න කොච්චර රසයිද කියලා. ඇත්තටම මම නම් අරිකට පෙර ගෙනහම එක එක විදිහට කනවා. මේ අරිකට පෙර ගෙඩිය නිකන් සීනි දාලා පිටි කිරි ටිකක් දාලා කනවා. ඊට පස්සේ අලි පෙර අයිස් කියුබ්ස් දාලා බ්ලෙන්ඩ් කරලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් හරි මොනවා හරි එහෙම දාලා බොනවා. නැත්නම් අයිස්ක්‍රීම් දාලා බ්ලෙන්ඩ් කරලා බොනවා. මේ විදිහට සලාඩ් සෑන්ඩ්විචස් එක කනවා. ඊට පස්සේ සලාඩ් හදලා කනවා. ඉතින් අලිගැට පෙර ඇත්තටම මොන විදියට කෑවත් මාරම රසයි. මන් දන්නේ මං හිතනවා අලිගැට පෙර වලට එහෙම කවුරුත් අකමැතිත් නැතුව ඇති කියලා. ඒක හැමෝම මං දන්නේ හැමෝම කන්න හරි මාස කෑමක්. මම දැන් ඊළඟට ඒකට එකතු කරගත්තේ මයොනිස් එක ටොමැටෝ සෝස් ටිකක්. ඉතින් මේ විදියට ඒකට තක්කාලි ලූණු ඇතර මට මේ තීචිල වල තියාගන්න ඉඩ නැහැ මේ අනිත් ඒවා වැඩි නිසා. ඉතින් ඔයාලා ගෙදර කොඩම හදනවා නම් මං හිතන්නේ එහෙම වැඩි වෙයි කියලා. මොකද ගොඩක් හදනකොට මේ ටික කොහොමවත් අපිට පාවිච්චි වෙනවනේ. ඉතින් ඔන්න ඔය විදියට තියාගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ ටූත් පික් ගහගන්න. ඇත්තටම අපේ ගෙදර ටූත් පික් මං ගෙනහලත් කොහොමද තියනවනේ කේක්ස් ඒවා වැඩවලට. ඒ වුණාට දැන් එකක්වත් නැහැ හොයාගන්න අපේ පොඩි අය ඒවට මේවට අරගෙන. ඉතින් ඒ අන්තිමට මම බාබිකියු ස්ටික් ටිකක් තමයි කඩලා පොඩි කෑලි වලට අරගත්තේ. මේ මොකද ටූත් පික් ටික ඔක්කොම ඉවර කළා මේගොල්ලෝ තිබිච්ච ඒවා. එහෙම දේවල් කොහොමද වෙනවනේ ඉතින් පොඩි අයගේ වල් වල ඉන්නකොට මේ බඩු නැති වෙන එක නම් හරිම සාමාන්‍ය වගේ දේවල්. මම දැන් ඊළඟට මේ හදාගන්නේ තව සෑන්ඩ්විච් එකක්. මොකද මට බිත්තර එක දාලා හදාගන්න බැරි වුණා. මම පෙන්නන මේ විදිහට හදාගත්තාම පොඩි අයට කන්න පුළුවන්. දැන් මේ විදිහට අර විදිය අර ස්ප්‍රෙඩ් එක මම කිව්ව පොඩි අයට මම හදනවා කියලා සෑන්ඩ්විච් එකට. ඉතින් ඒක හදලා ඒක ගාලා ඒකට උඩින් මම චිකන් ටික තියාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට ටොමැටෝ සෝස් ටිකකුත් එක්ක මයොනයිස් එක මික්ස් කරලා ගා ගන්නවා. ගාගෙන මේකට ඔම්ලට් එකක් තියාගෙන මේ ගානින් පොඩි අයට දෙන්නත් පුළුවන්. මොකද අපේ ගෙදර පොඩි අය සාමාන්‍යයෙන් ලුණු තක්කාලි වගේ දේවල් කනවා අඩුයි. ඉතින් ඒක නිසා මේ එක එක්කෙනා වෙනස්. එක්කෙනෙක් ඔන්න සලාද කනවා අනිත් එක්කෙනා අරිකට පෙර දැම්මම කනවා දෙන්නෙත් විතර ඉන්නවා. ඔය මුකුත්ම නැතුව නිකන් ඔය විදියට කන්න කැමති. ඉතින් ඒක නිසා එයාලම හදා ගන්න ඔයාලට අවශ්‍ය විදියට. ඉතින් ඒක නිසා ප්‍රශ්නකුත් නැහැ. මම මේ දැන් ඔයාලට පෙන්නන්න ඕන නිසා හැදුවේ. ඉතින් එහෙම නොකර බබෙක් ඉන්න නම් අර විදියට චිකන් තියලා ඊළඟට ඒකට ඔම්ලට් එකක් තියලා හදා ගන්නත් පුළුවන් ඕගොල්ලොන්ට. නැත්තම් ඉතින් අපිට කරනවා වගේ නම් මෙන්න මේ විදියට අර ඔම්ලට් එක තියලා ලුණු තක්කාලි තව මේක ඉඩ තියෙනවා නම් ඔයාට ඊළවලුත් එහෙම කැරට් ගෝවා ටිකක් උත් එකතු කරලා සලාද කොලක් තියලා ඊට පස්සේ වගේ මම මේ ගෑවේ තවසන් අයිලන්ඩ් කියන මගේ සලාඩ්ස් වලට යූස් කරන එක. ඉතින් ඒක ගා ගන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට සැරට කන්න ඕන නම් මොන හරි ඩෙවල් එකක් ගෙදර හදපුවා තියෙනවා නම් ඉතින් ඒක එකතු කරගන්න. ඕකට ලේ එකක් දාගන්න. බැදුමක් තිබුණත් ඒකක් දාගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එහෙමත් නැත්නම් ගම්බිරිස් හරි කෑලි මිරිස් හරි ඔයාලට රස අනුව එකතු කරගන්නත් පුළුවන්. මම ඉතින් අවකාඩෝ හැම එකටම එකතු කරගන්නවා. මොකද මේ මම ඒකට ආස නිසා. දැන් මේ මට IKEA එකෙන් හම්බුණ අලුත් පිහි සෙට් එකකින් මම පිහියක් අරගත්තා. මට සෑන්ඩ්විචස් කපන්න. මොකද අපේ ගෙදර කොච්චර පිහි තිබුණත් මේ වගේ දෙයකට පාවිච්චි කරන්න හොඳ කැපෙන පිහියක් නැහැ. ඉතින් ඒ අතර අපේ අක්කයි නම් ගියේ ඇවිල්ලා එයාලට ඕන විදියට එයාලගේ සෑන්ඩ්විචස් ওই විදියට හදා ගන්නවා. දැන් මම මේ පෙන්නන්නේ දැන් සෑන්ඩ්විචස් එක හදලා ඉවරයි. ඉතින් සෑන්ඩ්විච් එක දැන් මේ කපා ගන්න හදන්නේ. ඉතින් ඇත්තටම හරි විදියට සෑන්ඩ්විච් එක කපන්නේ ඔන්න ඔය විදියට තමයි මැද්දෙන් පටන් අරගෙන කපන්නේ. මොකද ඒක උස්සට තියෙන නිසා මේ කපන්න ඕනේ මේ විදියට තමයි. ඉතින් ඇත්තටම මට නම් මෙහෙම හැඩ දාලා කපන වැඩේ හරිම අමාරුයි. මොකද මේ වගේ පොඩි පොඩි වැඩ කොහොම කර ඉන්න ඇත්තටම කම්මැලි. හොනේ. ඉතින් ඒ වුණාට මම ඔයාලට පෙන්නන්න ඕනේ සවන් කොහොම කැපුවා. දැන් අරක වැටෙන්නේ නැති වෙන්න ඇතුලේ දේවල් එළියට එන්නේ නැති වෙන්න හැමින් සීරුවට ওই විදියට ටූත් පික් හතරක් ගහලා පැත්තෙන් පැත්තට ඔන්න ඔය විදියට ඕගොල්ලෝ කපා ගන්න ලස්සනට. ඊළඟට මම පෙන්නන්නම් මම සාමාන්‍යයෙන් කොහොමද සෑන්ඩ්විචස් කපන්නේ කියලා. ඔන්න බලන්න chicken එකතු කරලා හදාගත්ත සෑන්ඩ්විච් එක කැපුවට පස්සේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ලස්සනට වඩා ඇත්තටම මේක හරිම හෙල්දි. මේ වගේ කෑමක් يعني වේලකට එකතු කරගත්ත කියන්නේ ඔයාලට අවශ්‍ය හැමදේම වගේ මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා වෙනසකට මේ එක මේ වගේ කෑමක් ඔයගොල්ලෝ හදලා බලන්න ගෙදරදී. දැන් මම පෙන්නනම් මම කොහොමද සෑන්ඩ්විච් කපන්නේ කියලා. මට ඔය කැටයක් නැහැ. මම ඔන්න ඔහොම දෙපැත්තට කැපුවා. ඉතින් පයින් කෑලි එළියට පයින්නවා. ඒව ටික ආයෙ මම එකතු කරලා අතලට උනනවා. ඒව තමයි I can't think it. මම මෙහෙම කැපුවට ඔයාලා නම් අනේ හරිම මෙතඩ් එකට කපන්න. මොකද නැත්තම් මම වැරදි වේවි අන්තිමට වැරදි දේවල් මේ උගන්වනවා කියලා. ඉතින් ඒක නිසා මම පහසුවට මෙහෙම කරාට ඕගොල්ලෝ හරි මෙතඩ් එක බලලා ඒ විදියට සෑන්ඩ්විච් එක කපලා ලස්සනට කපන්න. ඉතින් පේනවනේ මගේ ටූත් පික්කුත් නැහැ. එක එක සයිස් බාබිකියු ස්ටික් වලින් තමයි මම මේ කපලා තියෙන්නේ. ඇත්තටම මේක වීඩියෝ එකක් කරන්න කරපු එකක් නෙමෙයි. ඒකයි මම මුලින්ම කිව්වේ. එහෙමනම් මම පොඩ්ඩක් බඩු ටික මොනවද තියෙන්නේ කියලා ලෑස්ති කරගන්නවනේ. ඉතින් එහෙම නැහැ. ඒ වෙලේ තිබිච්ච ගෙදර බඩු වලින් මේ විදියට රෑසි කරලා වීඩියෝ එක කරමුයි කියලා කරේ. මේ තියෙන මගේ අපි ඔම්ලට් යූස් කරලා හදපු සෑන්ඩ්විච් එක. ඉතින් ඇත්තටම හැදුවම හරිය රසයි. ඒ වගේම ලස්සනයි. මම සාමාන්‍යයෙන් ගෙදරදී මේ වගේ හදනවා. වෙනසකට එක වේලකට මේ වගේ සෑන්ඩ්විච් අපි ගෙදර හදාගෙන කනවා. ඉතින් පොඩි අයට ස්කූල් එකටත් යවනවා. අනිත් එක අපි දෙන ගොඩක් වෙලාවට ඔය තියෙන අනම්මනම් ඔක්කොම මේ විදිහට එකතු කරලා දාලා මේ සෑන්ඩ්විච් වගේ ඉතින් හදාගෙන කනවා. සෑන්ඩ්විච් කියන්නේ ඉතින් ක්ලබ් සෑන්ඩ්විච් වනේ මේ. ඉතින් සෑන්ඩ්විච් වගේ හිතාගෙන තියෙන ඔක්කොම જાති දාලා ඔය විදිහට උඩුඩුට හදාගෙන අපි දෙන්න ගොඩක් වෙලාවට කනවා. හරි. දැන් ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මේ විදිහට එක විදිහට සෑන්ඩ්විචස් හදලා බලන්නකෝ. බලලා රසයිද රස කොහොමද කියලා මටත් කියන්න කමෙන්ට් කරන්න. ඉතින් මේ බෙල්ල අමාරුකුත් තියෙදි තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් බෙල්ල හරවන්න බෑ. හරව තමයි ඔයාලට සෑන්ඩ්විචස් පෙන්නන්නේ. දැන් ඉතින් සෑන්ඩ්විචස් කාලා ඉවර නම් කට්ටියට ආයි මේ පැත්තට පොඩ්ඩක් එන්න. අපි පොඩි ට්‍රිප්ස් එකක් යමු ඔයගොල්ලොත් එක්ක. මුලින්ම මම මේ ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ මාතර බීච් එකට. ඇත්තට මේක මේ දැන් කරපු වීඩියෝ එකක් නෙවෙයි. ටිකක් කල් එකට කලින් කරපු වීඩියෝ එකක් ෆෝන් එකේ තියෙන. ඉතින් මට හිතෙනවා මේක පොඩ්ඩක් මේ දවස්වල පොඩියට නිවාඩු වෙන. ඉතින් යන්න පුළුවන් තැන් පොඩියට පෙන්නන්න එක්ක. මේ අතර මාතර බීච් එකේ හවසට සරුංගල් අරින්න පුළුවන්. ඉතින් සරුංගල් පිරිහිලා මේ දවස්වල මේ විදිය එක එක જાතිය සරුංගල් තියෙනවා. ඉතින් පොඩි අය එක්කගෙන ගියොත් මේ මාතර බීච් එකනේ ගෝල් ෆේස් එකට උනත් ඉතින් සරුංගල් අරින්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ගිහිල්ලා පොඩ්ඩක් හවස් වෙනකන් ඉඳලා පොඩි අය එක්ක සෙල්ලම් කරලා තමයි ආවේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මාතර විතරක් නෙමෙයි අපි අනුරාධපුරෙත් ගියා. ඒකට අනුරාධපුරේ කොහොමද මොනවද අපි කරේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලොකු දේවල් අරන් යන්න ඇත්තටම මුන් නැහැ. බෝලයක් තමයි අරගෙන ගියේ. ඉතින් ඕක අරගෙන කට්ටිය සෙල්ලම් කරා. එහිට මෙහෙට දුවදුව සෙල්ලම් කරලා ඊට පස්සේ ටිකක් හවස් වුණාම මේ වතුරේ පැනලා නටලා කොහොමද ගියාම ඉතින් නටලා නාගෙනම තමයි ඉන්නේ. නාගෙන තමයි ගෙදර ආවේ. ඉතින් ඇත්තටම අපිට සරුංගලයක් තිබුණේ නැහැ. මොකද අපි කොළඹ ඉඳන් යන ගමම තමයි මේ ගියේ. මේ සරුංගලයක් යන කවුරු හරි මාතර යන කෙනෙක් හරි ගෝල් ෆේස් යන කෙනෙක් හරි නම් සරුංගල් ඉතින් තියෙනවානේ මේ දවස්වල එක්ක ගෙදර පොඩි අය එක හදන්න. නැත්තම් සල්ලි දීලා හරි කමන්නේ අරගෙන ගිහින පොඩි අය එක සරුංගල් යවන්න මේ විදියට. අපේ අය නම් ඉතින් සරුංගලයක් නැහැ. ඒ වුණාට මෙන්න මේ විදිහට බෝල එක ගහලා තන සෙල්ලම් කර හිටියා කට්ටියම. ඉතින් පොඩි අය මේ වගේ එකතු වෙලා සෙල්ලම් කරනකොට පොඩි පොඩි අනතුරු වෙනවනේ. ඉතින් දැන් මේ චූටිව දුවලා දෙන්නේ එකට වැදිලා දැන් මේ පොඩ අඬනවා යාගේ වැදිලා රිදෙනවා කියලා. අපි කේනෝ ඉතින් චුට්ටක් බයයි මේ වතුරට යන්න. ඉතින් එයා මෙතන ඉඳගෙන ඉන්නවා මාත් එක්ක ඈතට යන්න නැතුව. මේ අපේ අනිත් අය නම් ගිහාම වැලි නාල වැලි කාගෙන තමයි එන්නේ. ඉතින් හරි අමාරුවෙන් තමයි මේ ගෙදර එක්කගෙන යන්නේ. මේ වැලි ටික පිහිදලා හොදලා තමයි වාහනෙට දාගන්නේ. මේ ඉස්සර අපි දෙන්න විතරක් මාතරෙන් තියදී නම් අපි ගොඩක් වෙලාට වීකෙන්ඩ් එකේ යනවා පොල්හේනි බීච් එකට. පොල්හේනි ගිහින් ඉතින් උදේ වරුවේ තමයි යන්න ඕනේ. මොකද දවල්ෙදී කියන්නේ ලොකු අවුහක් නැති වුණත් ඇත්තටම මේ ටක් කාලා කලු වෙන්න පුළුවන්. බොහොම අමාරුවෙන් තමයි එදා කට්ටිය එකතු කරගෙන ගෙදර ගියේ. නැත්තම් ගින් තාමත් උතන බීච් එකේ ඔය හිටපු විදියට හිටියනම් මේ ගිහාම එක්කගෙන යන්නම බෑ. ඉතින් නටන්න ගිහාම කට්ටියව හදිසියෙම ගිය සෙන්සුරාදා රෑ හිටුණා. ඉරිදා පාන්දර අපි අනුරාධපුරය යමුනේද කියලා. ඉතින් උදේම නැගිටලා කැම ටික ලෑස්ති කරලා පොඩි අයතරම අම්මත් එක්ක හිටියේ. මොකද අම්මට චුට්ටක් කැස්සා වගේ කිව්වා. ඉතින් ඒක නිසා අම්මා ඉන්නවා කියපු නිසා පොඩි අයත් නැවතුණා. පස්සේ දවසක් කට්ටියම එක්කගෙන යාමුයි කියන. ඉතින් අපි දෙන්නම විතරක් ක්ලාස් වෙලා ගියා. මොකද අපේ අයියා ඉන්නේ අනුරාධපුරේ. අයියාව කාලෙකින් බලන්න යන්න බැරිුණා. ඉතින් අයියාව බලන්න යන්න මොණී කිකි හිත හිටියා. ඉතින් වැඩි ප්ලෑන් කරන්න ගියේ නෑ. උදේ ටක් ගාලා අපි දෙන්න ඇඳගෙන යන ගමන් අයියාට කිව්වා අපි අය මගදී කිව්වේ අයියා අපි එන ගමන් කියලා. ඉතින් හවස වෙනකන් අපි අයියලා ගෙදර ඉඳලා ඊට පස්සේ හවස අයියයි නංගි චූටි බබා යාන්ටි අපි දෙන්නයි උඩමළුවට ආවා. ඉතින් උඩමළුවට ඇවිල්ලා එතන වැඳලා කරලා ඇත්තටම අපි යනකොට තේවාව පටන් අරගෙන තිනේ. අපිට ඉතින් ඒකට සහභාගී වෙන්න හැකියාව ලැබුණා. ඉතින් කොහොම හරි අපේ අනුරාධපුරය ඇවිල්ලා අයියලා බලාගෙන ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ගෙදර එනකොට රෑ 12 විතර වෙලා තිබුණා. ඉතින් හදිස්සිය හරි හැම ලොකුවට ප්ලෑන් නොකර ගියත් ඇත්තටම හිතට හරි සතුටුයි ගියපු ගමන ගැන. ඉතින් මං හිතනවා මේ දවස්වල ඉන්ටර්නැෂනල් ස්කූල් වගේම ගවර්න්මන්ට් ස්කූල් වලත් බබාලට වැකේෂන් කියලා. ඉතින් ඒක නිසා බබාලා කොහොමත් ආසයිනේ චුට්ටක් බබාලා එළියට එක්කගෙන පාක් එකකට එක්කගෙන ගිහිල්ලා නැත්තම් කැම වේලකට නැත්තම් මූවි එකක් බලන්න වගේ දේවල් වලට පොඩි වෙනසකට එක්කගෙන යන්න නැත්තම් ගෙදර බබාලට කැම බීමක් හදලා දෙන්න නැත්තම් කට්ටිය එකතුලා සරුංගලයක් ඒ වගේ දෙයක් හදලා සෙල්ලම් කරන්න මේ දේවල් කරන්න පොඩි අය වෙනසකට එක්ක. මොකද යාළට හැමදාම ස්කූල් යනවා ගෙදර එනවා ඊට පස්සේ ක්ලාසස් යනවා ඒ වගේ හැමදාම එකම රූටින් එකකට ඉන්න බබාලානේ. ඉතින් වෙනසකට එක්ක චුට්ටක් බබාලත් එක්කත් එකතු වෙලා විනෝද වෙන්න මේ කාලේ. මොකද මේ පොඩි වයස හැමදාම ඉන්නේ නැහැනේ පොඩි අයගේ. ඉතින් ඒක නිසා ඉතින් වීඩියෝ එකේ අවසානයේ තමයි දැන් අපි ළඟා වෙලා තියෙන්නේ. අපිත් එක්ක මේ වගේ හැමදාම එකතු වෙලා ඉන්නාල හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් වේවා.